ජාත්‍යන්තර මට්ටමේ ඉතාමත් ජනප්‍රිය රියැලිටි වැඩසටහනක් තමයි වොයිස් ටීන්ස් කියලා කියන්නේ. මේ ලංකාවට හඳුන්වලා දෙනවා වගකිව යුතු මාධ්‍ය ආයතනයක් විසින්. ඒ වුණාට මේකේ පිටතින් පේන රියැලිටිය ඇතුළත තියෙනවද? මේ ගැන කතා කරන්න අද දවසේ අපිත් එකතු වෙන්නේ තෙසාරා පැල්පොළ. හලෝ. හලෝ. කොහොමද මේ දැන් අවුට් වෙලා එක එක අක්‍රමිකතා වලට මුහුණ දීලා කියලා කියනවා? මුලදී ඇත්තටම එක පේනු නැහැ. පස්සර දැන් මාව ඉංග්‍රීසි හින්දා කියන නෙවෙයි. අයින් වුණාට පස්සේ අපිව යම් යම් දේවල් වලට ගෙන්නුවා. එතකොට ළමයින්ට වෙන අසාධාරණේ ටික ටික එළියට එන ගත්තා. මිනිස්සු එක්ක කතා වෙන්න ගත්තා. ඒ කතා වෙන දේවල් වැහැව්වා. එතකොට තමයි අපිට දැනගන්න ලැබුණේ. මොනවාද ඇත්තටම ඔය කියන විදියට අසාධාරණකම් වෙච්ච? ඒ කියන්නේ මෙතන ගොඩාක් අපි හරියටම තහවුරු කරලා තියෙනවා. ගොඩාක් කියන්නේ ඇඳුරුම් කම් වලට සහ මුදලට කියන දේ තමයි තියෙන්නේ. උදාහරණයක් ලෙස ගත්තොත් බූස්ටිං සල්ලි දීලා වීඩියෝස් බූස්ට් කරවන්නේ අනේ වගේ. එතන පොඩි කොටසක් ඉන්නවා ඒගොල්ලන්ගේ වීඩියෝස් ඉක්මනට දවසින් දෙකකින් පැයෙන් දෙකකින් 1 මිලියන් වියුස් ගන්නවා. ඒත් අනිත් අය හොඳටම සින් කරලත් ඒගොල්ලන්ට 2K 3K ඔහොම එන්නේ. ඉතින් ඒ දේවල් ටිකක් අපි හෙව්වා මුලින්ම. අම්මලා ඒ ගැන කතා වුණා. ඒතර කොස්ටියුම්ස් හදද්දී අනිත් ළමයිගේ කොස්ටියුම්ස් මෙහෙම තියෙනවා අනිත් අයගේ මෙහෙමයි. ඉතින් සමහරව එක එක ඇද කියනවා කියලා ළමෙන්ව නිග්ලෙක්ට් කරා. මේකප් කරනකොට අර ඒ ඉස්සලා යන ඕඩේක හොඳ ළමයිට ඉස්සලා දාලා හොඳම මේකප් ආටිස්ට්ලට දාලා පස්සේ අයින් කරා. එහෙම. ඉතින් ක්‍රූ එකේ කට්ටිය පවා ඒ කියන්නේ අපි තන ගැතුල ඉන්නකම් අර මල්ටික වගේ බලාගෙන අයින් වුණාට පස්සේ ඒගොල්ලෝ කෙලින්ම අර බල්ල බල්ල ගානට දාලා තමයි ළමයින්ට සවකුවේ. දැන් ළඟ එනවා ෆයිනල් සෙමීස් ඉවරුණා. සෙමී වල අපිට සයිට්ස් එකෙන් දීලා තිබ්බා. මම පවා එතන හිටියා. පස්සේ ඒ ළමයින් ගෙන්නලා අපිව ගෙන්නලා පෑගෙනන් හිටවලා සමල්ලාට මයික්ස් ඔෆ් එතකොට ඉන්නියර්ස් වලට ඇහෙන්නේ නැහැ. ඉතින් ගොඩාක් මේ වගේ ප්‍රශ්න තිබ්බා. ළමයින්ට සමල්ලාට කකා ඉන්නකොට බත් එක දාලා ඕගොල්ලෝ නැගිටලෙන්න කියන තත්ත්වෙට තිබුණා. ඊට දැන් අපි ක්‍රූ එකේ කට්ටියනේ අපි හැන්ඩල් කරන්නේ. අපි ඒගොල්ලන්ට කිව්වම පස්සේ එළියට යන්න ඕනේ මිස් එළියට යන්න ඕනේ නෑ ඔයගොල්ලෝ යන්නේ ඔයගොල්ලෝ මෙතනම ඉන්න ඕන මගුලක් මෙතන කරගන්න. ඒ විදිහට තත්ත්වයකට අද වටනා කියන මේ තැනට අපි ආවා. ඒතකොට ඇත්තටම වොයිස් ටීන් එක ඇතුළේ ළමයින්ට හරියට සලකන්නේ නැහැ වගේ දෙයක්. අපි මොකද එතන වොයිස් ටීන් එක ලස්සන කරපු කට්ටිය. මම කියන්නේ අපි සිං කරලා අපිට ඇනන්ස් වෙනවා ලංකාව ලස්සන කරන කට්ටිය. ඉතින් ඒගොල්ලෝ මුලදී අපිට කිව්වා ඕගොල්ලෝ අපි නැති වුණත් එකයි තන ගැතුල හිටියත් එකයි ඕගොල්ලෝ අපිට මැනික් ටිකක් කියලා. ඉතින් මේ මැනික් රකින්න විදිය තමයි මේ පේන්නේ. දැන් කොතනදීද හරියටම මේ තෙසාරට තේරුම් ගන්නේ මෙතන මේ වගේ දේවල් වෙනවා කියලා? මෙහෙමයි. මම මගේ නොකවුට් එක ගැන කතා කරොත් මගේ නොකවුට් එක මගේ සින්දු මම සින්දු 10 හැම පාරම සින්දු 10ක් යවනවා. මේ සින්දු 10න් එකක් තෝරලා දෙනවා කෙනෙක්. ඊට පස්සේ ඒ සින්දු 10න් උත් ඒ එකම මේ හරි නෑ කියලා මට ආයි 10ක් යවන්න කිව්වා. ඊට පස්සේ ඒ 10න් උත් මගේ සොංග්ස් අතර තිබ්බා ෂැන්ඩලිය තිබ්බා රයිස් අප් තිබ්බා නෙවර් ඉනෆ් තිබ්බා ඔහොමම සින්දු ගොඩක් තිබ්බා. ඒ කියන්නේ හොඳම සින්දු. ඒ කියන්නේ හොඳම වෝකල්ස් පෙන්වන්න පුළුවන් මගේ රේන්ජ් එකේ තියෙන සින්දු. ඉතින් ඊට පස්සේ මට කිව්වා මට නෙවර් ඉනෆ් සිලෙක්ට් කරන්න කියලා. ඉතින් ඒ කියන්නේ ඔබ නෙමෙයි ඔබේ ගීතේ සිලෙක්ට් කරන්නේ. මුලින් ඉඳන්ම බ්ලයින්ඩ්ස් වලදී පවා අපිට සින්දු 10ක් දෙනවා. පුතා ඔයා මෙහෙම ලිස්ට් එකේ ඇඟිල්ල තියෙනවා මේ සින්දුව කියන්නේ මේ සින්දුව තමයි ඔයාලා ඊළඟ දෙන්නේ.
එහෙම තමයි ඒගොල්ල දෙන්නේ. ඉතින් බ්ලයින්ඩ්ස් බැටල්ස් ඔක්කොම හැමදේම නොකවුට්ස් වලදී මම හිතන්නේ අපේ සිලෙක්ෂන් එකනේ අපි කියන්නේ කෝචස් චොයිස් නේ මේ නෙවෙයිනේ. ඉතින් ඒ වුණාට ඒකත් දෙන්නේ වෙන කෙනෙක්. ඊට පස්සේ කවුද වෙන කෙනා? වෙන කෙනා කියන්නේ ලක්ෂපති වැඩසටහන හැන්ඩල් කරන සූර්ය බණ්ඩාර කියන කෙනා. චන්ද්‍ර සූර්ය බණ්ඩාර තමයි ඒක දෙන්නේ. ඉතින් එයයි සේලර් සර් මියුසික් කරන සර් ඒස ඇත්තටම ඒසර්ගේ මේ අනුදරුව ඇතුළු තමයි ඒක දෙන්නේ. ඉතින් මට never enough song එක දුන්නා. පස්සේ මම ඇත්තටම අපිට දාලා තිබ්බේ ගාන cover versions කරනවා නම් ඒ cover version එකේ link එක පල්ලෙන් දාන්න අපි ඒකට ඔයගොල්ලන්ට කැමති විදිහට සින්දු කියන දෙනවා කියලා. cover version එකත් එපා කියලා original version එකම මට පිච්ච actually hit කරන්න අමාරුයි දවස ශනිපත් නැතු විට එක semi tone එකක්වත් පල්ලට දාලා දුන්නේ. පස්සේ මේ වට කියන්න පුළුවන් කියලා කොහොම හරි කෙටි ගාලයක් සතියක් දවස් පහක් කරලා තිබ්බේ. ඊට පස්සේ ප්‍රැක්ටිස් කරලා කොහමද එතන ගිහලා කිව්වා රියර්සල් දෙකම අවුල් ෆයිනල් එක කොහොම හරි කිව්වා. ඊට පස්සේ දැන් මෙහෙමයි රියර්සල්ස් නේ ළමයි ගන්නවනේ අනිත් ළමයි ඔක්කොම යනකන් ඉඳලා මගේ රියර්සල් එක තනියෙන් අරගෙන ෂා ඔයා වව් වාට කතා කරන්න දෙයක් නැහැ කියන තත්ත්වෙට ඒගොල්ලෝ දිගින් දිගටම කරන්න ගත්තා. ඒතර මාත් එක බැටල් කරේ ෂාක් යනංගි පැතුම් ඖෂධ මල්ලි. ඉතින් ඇත්තටම මේ නොකවුට් එක දවසේ බලපු කට්ටිය පවා කිව්වා ඇත්තටම බැටල් එක තිබ්බේ පැතුම්ගේ මගේ අතර කියලා. මොකද ෂාක් යනංගි එකම රේන්ජ් එක වොයිස් එක කියන හොඳයි ඔක්කොම මං කියන්නේ කවුරුත් නරකයි කියලා හැමෝම සුපිරි. ඒ වුණාට මේ එතන කොම්හරි පස්සේ ෂාක් යනංගිව ඇතුළට අරගෙන යාගේ පර්ෆෝමන්ස් හදලා 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 මගේ පර්ෆෝමන්ස් ඇක්චුලි හදන්න දෙයක් නැහැ කිව්වා. මම පර්ෆෝමන්ස් එක කරලි වුණාට පස්සේ මං කිව්වා හදන්න දෙයක් නැහැ සුපිරි වාව් ඔයා නියම වාව් මත ඉස්සරහට නම් එහෙම කියලා. අවසාන මොහොතේ රියර්සල් එක වෙලාවේදී ෂාක් යනංගිට ඇක්චුලි 13 ඉයර්ස් හරි 12 ඉයර්ස් හරි ඒ ළමයා දැන් ඔය සීන් යාගේ සින්දුව කාලි එතන ඒක තිබ්බේ විරහව සහ පතිව්‍රතාවේ වේදනාව. ඉතින් ඒ ළමයා පුංචි. එයා ඇත්තටම අපිත් එක්ක කතා කරලා දිනවත් එයා කියනවා මට මේ සින්දු කිව්වට අක්කේ තේරුමක් නැහැ කියලා. එයාට ෆීල් වෙනවා ඒ වුණාට. ඉතින් එහෙම. ඉතින් මේ ඒ වෙලාවේ දැන් ඒ ළමයාට නිකන් බයටයි සහ අර කුතුහලයට සහ ෆීල් වෙලාස් මියුසික් එක අපෝණ කෙනෙකුට වෙනවනේ. කඳුලක් වැටුණා. ඒ කඳුලට එතන හිටපු ක්‍රූ එකේ මිස් කෙනෙකුයි චන්ද්‍ර සූර්යමණ්ඩාරේ මූණට මූණ බලාගත්තා. එතන ඒගොල්ලෝ දැන් අන්තිම දවසනකම් මාව ફોකස් කළා මගේ ලයිට්ස් මගේ ඩ්‍රෙසර්ස් වෙනම කැමරා ෂොට්ස් වෙනම අරගෙන මාව තනියෙන් රිහර්සල් කරලා ඕම මට ඉන්න දෙන්න తీදියට මොකම හොප්ස් දීලා හොප්ස් දීලා හොප්ස් දීලා එකපාරට පල්ලෙට ඇදලා දානවා. ඒ කියන්නේ ෆයිනල් එක වෙලාවේ කෝච්ලා දැන් ඔක්කොම දැන් අපේ පර්ෆෝමන්ස් බලලා ජජ්මන්ට් එක දෙන වෙලාවේදී සමිත් කියන කෙනා, ඒ කියන්නේ සමිත් කියන ප්‍රොඩියුසර්නි, මට සර්නේම්ස් මතක නැහැ. එයා ඇවිල්ලා එතනට ඇවිල්ලා කෝච්ලා ගාවට ගිහිල්ලා කුඩුකුඩු ගන්නවා. අපි විනාඩි 20ක් විතර හිටගෙන කෝචස්ලා මට මේක කියන්න බෑ මට හරි දුකයි අර කැමිකා කියලා නැගිටලා යනවා. දැන් බැටල්ස් වලට බෙදුනා පස්සේ මම මෙයාත් එක්ක කපුල් වෙනවා නොකවුට්ස් වලට ගියාම මම මෙයාත් එක්ක සින් කරන්න කිව්වන් පස්සේ කෝච් එනවා කෝච්ලා ලිස්ට් එක දෙනවා ඔයා මේ ලිස්ට් එක තමයි දැන් කියන්න ඕනේ. ඉතින් කෝච් ආ ලිස්ට් එක දෙනවා මට මතක නැහැ. ඉතින් කෝච් කපුල් කරා නම් කෝච්ට මතකයක් තියෙන්න ඕනේ. කෝච් දැනගන්නවා නම් මෙයාත් එක්ක මම මෙයාව දැම්මි කියලා. මගේ කියුණ අසාධාරණේ මාව වැටලා තිබ්බ හනවලක ටීම් එක. ඒ කියන්නේ මාදු විලත් එක්ක බැටල් කරා. මගේ ටීම් එකේ මාව හරලා කෙලින්ම මාව දැම්මේ පැතුම් ළඟ ටීම් එකට. මං ඒත් බැලුවා ඇයි මාව මාරු කරේ කියලා. ඒතර එතනත් කතාව ගියා හනා විශ්වරාට යවන්න වෙන්නේ නැති කියලා. මොකද මාදවි මායි බැටල් කරද්දී ඇත්තම මාදවිගේ මගේ වොයිස් ඩෙප්ස් එක වගේ. හැබැයි මගේ රේන්ජ් එක වැඩි. ඉතින් මේ අන්තිම මොහොතේ මාව මාරු කරලා තිබ්බා. පස්සේ මාව විතර ඒත් මාරු කරලා තිබ්බා. මාවයි හනාවයි තමයි දෙපැත්ත මාරු කරලා තිබ්බේ. පස්සේ මේ හනාටත් දැන් songs වෙනස් කරලා. ඒ කියන්නේ දැන් මගේ කෝච් මට කිව්වේ කෝච් චන්ද්‍ර සූර්ය බණ්ඩාර කිව්වේ මට ජෝනර වෙනස් කරන්න බෑ. ඒතර මම ඉංග්‍රීසි නම් කියන්නේ ඉංග්‍රීසි කියනවා. එතකොට හනා සිංහලෙන් කියලා ඉංග්‍රීසි කියන්නේ කොහොමද? එතකොට යුගේන්ද්‍රන් තමිල් කියලා සිංහල කියන්නේ කොහොමද? ඉතින් ඒගොල්ලන්ට ජෝනර වෙනස් කරන්න පුළුවන් නම් ඇයි මට වෙනස් කරන්න බැරි? මට මුලින්දම කිසිම මේ සහනයක් දුන්නේ නැහැ. ඊට පස්සේ තව දෙයක් දැන් අපි බ්ලයින්ඩ්ස් වලට එන්ඩ් ඉස්සෙල්ලා පොඩි පොඩි ඔඩිෂන්ස් තියෙනවානේ ඔයා මෙහෙම සිං කරලා පෙන්නන්න පර්ෆෝමන්ස් බලනවා. එතකොට මේ ඒ ඔක්කොම කරන් යද්දී දැන් ගෙදර ෆැමිලි ස්ටේටස් එක හයිලයිට් එකෙන් රවුන්ඩ් කරනවා. මුදල් ලැබෙන්නේ කොහොමද හයිලයිට් එකෙන් රවුන්ඩ් කරනවා. පලාත රවුන්ඩ් කරනවා. ඔහොමම රවුන්ඩ් කරලා කොලේ දෙනවා. අර අපිට දැනෙනවා පුංචි ළමයින්ට වගේ නිකන් අර ප්‍රශ්න පත්‍රයක් ඔයා කැමතිම කාටුන් එක මොකද්ද ආසම කෑම මොකද්ද ආසම පාට මොකද්ද ඔය වගේ ඔක කිකිකිකව ආසම හින්දි නළුව කවුද ඔහොම. ඉතින් ඒ වගේ කොලේක දැන් අර අම්මගේ තාත්තගේ විස්තර ෆිල් කරාම එහෙම. ඊට පස්සේ මේ ගොඩක් දුරට පේනවා බැටල්ස් වලට වෙද්දී දුර පළාත්වල ටිකක් මුදල් අපහසුකම් තියෙන කට්ටිය සහ අර ගමනාගමන අපහසුකම් තියෙන
පිරිසක් පොඩි පිරිසක් සමහර කට ඉන්නවා ටග් ගාලා කපලා දානවා. එතකොට වයස අවුරුදු 12ට අඩු සහ 12 කියන ප්‍රමාණය ඉන්න කටිය කපලා දානවා. එතකොට එතරම්දි මට ප්‍රශ්නයක් ආවා අමීලියා විජේසූරිය ඔතන ඉන්නේ කොහොමද කියලා. එතකොට එයා පර්සනලි මගේ අම්මිට එක කතා කරලා කියලා දෙනවා නෑ ආන්ටි මම ඉෂිතරත් වැඩි බාලයි කියලා. එතකොට එහෙම වෙන්නේ කොහොමද? වොයිස් ටීන් එකේ ඉන්නෝනි ටීන් කියන කැලල තියෙන ළමයි ට්‍රොට්ටාසේ විතර නම් එතකොට අමීලියාට 12යි නම් එයා කොහොමද ඒ තරගතුලින් ඉන්නේ? එතකොට දැන් අමීලියා විජේසූරිය මුලින් ආවන් පස්සේ කෝචස්ලා එක්කෙනෙක් හරි දෙන්නෙක් හරි විතරයි නැහැරුනේ. ඊට පස්සේ 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 තමයි කියන්නේ බැටල්ස් වලත් ඉවරුණාට පස්සේ තමයි අපිට දැනගන්න ලැබුණේ කෝචස්ලත් එක්ක ඇඳුරුකමක් තියෙනවා කියලා. ඉතින් ඒ විදිහට ඇත්තම කෝචස්ලා අහපු ප්‍රශ්නට කෝචස්ලා ඇත්තම මේකේ හරි තීරණ ගන්නෑ. ඉතින් එයා හරි තීරණයක් ගන්නවා නම් හොඳට සින්දු කියන දේ තුන්දෙනෙක් එකට දාන්නේ නෑනේ. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් මේ මෙවින්ව මාත් එක්ක කීරවත් දාන්නේ නෑ. මෙවින් මගෙත් එක්ක බැටල් කරාට පස්සේ මට ගොඩාක් බැල්ල කමෙන්ට්ස් ආවා. ඒ කියන්නේ ඇයි මුන්දෙන්නව එකට දැම්මේ? මෙයාට වෙනම වොයිස් එකක් වොයිස් ස්ට්‍රීම් එකක් මෙයාට වෙනම ස්ට්‍රීම් එකක් ඇයි ඒ දෙනව එකට දැම්මේ? ඉතින් ඊට වඩා කැතර ගියව කට්ටියක් ටීම් එක ඇතුළේ හිටියා. රයිට්. දැන් මට තවත් ප්‍රශ්නයක් එනවා. ඒ තමයි දැන් ඔය විදියට ගෲප් කරන්නේ මොන ක්‍රයිටීරියා එකකට යටත්වද? ඒක ඇත්තටම අපි කවුරුත් දන්නේ නැහැ. ඒ කට්ටිය තනිකරම ක්‍රූ එක ඇතුළෙන් තමයි මේ ඔක්කොම මෙහෙම ෂෙඩියුල් සදා මෙන්න මේ මේ මෙහෙම මෙහෙම කරන්න මෙහෙම ඔයා මෙහෙම මෙහෙම කෙනෙක් මෙතනට දාන්න මෙහෙම ඇක්ට් එකක් මෙතනට දාන්න මේ මේ කට්ටිය එකතු කරා මේ මෙහෙම වෙයි. එහෙම තමයි ඒගොල්ලෝ ඇතුළෙන් දාන්නේ. අපි උගුත් දන්නේ අපිට එන්න කියනවා සින්දුව දෙනවා ආ ප්‍රැක්ටිස් කරනවා දෙතුන් පාරක් ගෙදර යනවා. කන්න දෙනවා ගෙදර යනවා. ඔය ටික විතර අපි දන්නේ. ළමයින්ව සහ අම්මලාව කිසි දෙයක් දැනුවත් කරලා නැහැ. ඒගොල්ලන්ට ඕන විදියට කෝචස්ලා පවා ඒගොල්ලන්ට තිබ්බා. මෙහෙම මේගොල්ලන්ගේ ටීම් අශාන්ති ටීම් රයිනි ස්පෙෂල් ගෲප් චැට්. කිසිම දෙයක් අප්ඩේට් කරන්නේ නැහැ. ඔයා ඇඳන් එන්න ඕනේ ඇඳුම කළු පාට ඔන්න. එතකොට එන්න ඕනේ දිනේ. කිසිම දෙයක් නැහැ. ඉතින් ළමයි කොහොමද දැනගන්නේ? කොහොමද මේවා මේ කපල් වෙන්නේ කොහොමද ගෲප් වෙන්නේ කොහොමද මොකක්වත් දන්නේ නැහැ. කියන්නේ බැටල්ස් වලට කන්දන්නේ නැහැ නොකවුට්ස් කියන්නේ මොකද්ද කියලා. නොකවුට් වලට කන්දන්නේ සෙමි ෆයිනල් මොකද්ද කියලා. ඉතින් එහෙම තැනක ඉන්නේ. එතකොට මේ තවත් දෙයක් මට මතක් වුණා. මට වගේම රණක ආකාශ්. රණක ආකාශ්ට අසාධාරණයක් වුණා. රණක ආකාශ් එයාගේ ස්පෙෂල් දේ තමයි ෂේඩ්ස්. අන්තිම මොහොතේ එළමගේ ෂේඩ් ජයින් කරලා. එළමයට කියලා ඕලුකත් ඕලුක මල්ලිත් ෂේඩ්ස් දාලා හිටියා. මං කියන්නේ මෙයාට දාන්න දුන්න හිඳ මෙයා කැපුවා කියලා. ඒක සමස්තයක් වශයෙන් කතා වෙන දෙයක් සහ එළමයාගේ පර්සනල් අත්දැකීමයි මම කියන්නේ. අපි යාළුවෝ. මාමයි රණකයි හොඳම යාළුවෝ. ඉතින් මේ අපි සිරසටවත් කාටවත් බයින්නේ නැහැ. ඒ වුණාට ඒ අත්ත අදහස කියන්නේ. ඒ ළමයාගේ කමෙන්ට්ස් වල ඔක්කොම තිබ්බ කෝ ෂේඩ්ස්. ෂේඩ්ස් අයින් කරලා ඒත් එයාගේ රියර්සල් වලදී දනිත්‍රී කෝච ශාන්තිත් එක වීඩියෝ කෝල් එක ඉඳලා ඔයා සුපර්බ ඔයා තමයි නියමයි කියලා කියලා දෙනවා. එතකොට ක්‍රූ එකේ කටියත් ඔක්කොම ආයි අහන් ඉඳදී තෝ පාටට කියනවා කියලා දෙනවා. අන්තිම මොහොතේ අවුට් සින් කරන කෙනෙකුට තමයි දීලා තියෙන්නේ. ඉතින් තනිකරම ඉන්නියස් වල හම් තනිකර අවුට් කියන්නේ. ඉතින් එතකොට ඒ වගේ තැනක ඇයි කෝචස් වලට බැරි හරි තීරණ ගන්න? ඒකට තනි තීරණයක් කරගෙන ඇයි බැරි මෙයා ටැලන්ටඩ් නම් ඇයි මෙයා විශ්වරට අනින්න බැරි? අන්න ඒකයි මට තියෙන ප්‍රශ්නේ. කියන්නේ මට ඇත්තම දුක නැහැ මේ රණකලත් ඉස්සරහට ඇවිල්ලා පැතුම්ට මම පෙරදුනා නම් මට ඇත්තම දුකක් නැහැ. මොකද අපි කවදාවත් ට්‍රේන් වුණේ නැහැ. පොඩ්ඩක් උඩින් බ්‍රෂ් කරා විතරයි කෝචස් ලැබිලා ආවා මේ ටික හදන්න ආගල එයා කියන කැලේ ටික හදනවා. රයිට්. මට ඒකත් එක දැන් තව ප්‍රශ්නයක් එනවා. දැන් කෝචස්ලා පෙන්නලා කෝචස්ලා මේම ට්‍රේන් කරනවා කියලා ගොඩාක් ටීසර්ස් වදිනවානේ. දැන් ඇත්තටම කෝචස්ලා ඒ විදිහට ඔබව ට්‍රේන් කරනවාද? හරි මම මේක මෙහෙම පටන් ගන්නම්. අපි බ්ලයින්ඩ්ස් වලින් ඇතුළට එනවා. ඊට පස්සේ ටික කාලයක් ගිහලා අපිට එනවා වර්ක්ෂොප් එකක්. එතකොට ළමයි ටික ඔක්කොම කළු හඳගෙන ඇවිල්ලා වාඩිලා පෙන්නනවා. This is battles බලන වීඩියෝ ක්ලිප් එකක්. ඊට පස්සේ කෝච් ඇවිල්ලා පොඩ්ඩක් වොයිස් ට්‍රේන් කරනවා වගේ අර එකක් වීඩියෝ කරගන්නවා. මම ගා වීඩියෝ එක මෑතක් කරගන්න තිබ්බා. වගේ ඒ වගේ ගොඩාක් පොඩි පොඩි එක්සර්සයිසස් කරලා හරි ඔයාගේ මොකද තියෙන වීක්නස් එක ඔයාගේ ස්ට්‍රෙන්ත් එක මොකද්ද කියලා ඒ දේ තමයි අහන්නේ. එයා අහලා පැය ගාණක් ඉඳලා කාල බිලකම කරලා අපි ගෙදර යනවා. ඊට පස්සේ ට්‍රේනින් මුකුත් නැහැ. දවසක් කෝල් එකක් එනවා හරි මට සින්දු 10ක් කියවන්න ඔයා මෙහෙම කියන්න කියලා. පස්සේ සමහර කටි පර්සනලි ගිහින් අරනවා කෝච් මම මේ සින්දු කියන නෑ නෑ ඔයා සිංහල එකක් කියනවා ඉංග්‍රීසි එකක් කියලා. මටත් කිව්වා කෝච් ඔයා සිංහල එකක් කියන්න කියලා. දැන් මම දාගෙන සිංහලේ වහ වෙනවා. ප්‍රැක්ටිස් කරනවා අපි දැන් ප්‍රැක්ටිස් කරන් එන්න කියනවනේ. පස්සේ බලද්දී අපිට දැන් සිංහල සින්දු මම පහක් යව්වොත් තව සිංහල සින්දුව ඉංග්‍රීසි සින්දු පහයි හොම හොම යවන්නේ. එකක්වත් නැතුව රටේ නැති සින්දුවක් දෙනවා.
මේක ප්‍රැක්ටිස් කරන්න. ඉතින් අපි ඉන්නවා සර් සෙමිටෝන් එකක් පල්ලට. නෑ නෑ සෙමිටෝන් පල්ලට දාලා දෙන්න බෑ. ඔයගලන් පුළුවන් ළමයින් ඔයගලා කියන්න කියන්න කියලා. අපි ඒකත් හරිය කමන්නේ අපේ ටැලන්ට් එකනේ අපි කියනවා. එහෙම ප්‍රැක්ටිස් කරලා දැන් අපි එනවා රියර්සල් එක දවසට ෂූට් එකක් යන අර කෝච් ප්‍රැක්ටිස් කරනවා වගේ එක. ඒ ෂූට් එකට එදා ඉන්නවා කෝච් වැරදි හදනවා හොඳයිද කියලා බලනවා. ඒ ටික කරනවා. කෝච් කිය වැරද්දක් නෑ එතන. ඒ කෝච් එක තියෙන ටයිට් ෂෙඩියුල් එකත් එක්ක වෙන්නේ නැති. කොහොම හරි ඒ ඔක්කොම කරලා කෝච්ර වීඩියෝ එකට විතර පෙනී ඉඳලා සමහරවිට කෝච්ස්ලා යනවා. ගොඩක් වෙලාවට යනවා. සෙකන්ඩ් රියර්ස් ෆස්ට් රියර්ස් සෙකන්ඩ් රියර්ස් රියර්සල් තුනක් විතර කරලා ආයෙ ටිකක් කරලා ඉඳලා ආයෙ තුනක් කරනවානේ. එතකොට කෝච්ස්ලා නෑ ගිහිල්ලා. කවුරුත් අපි වර හොඳට වොයිස් ට්‍රේන් කරලා තියාගෙන අපුතා මේක මේ විදිහට කියන්නේ මේ විදිහට කියන්නේ එහෙම කියලා නැහැ. දැන් මගේ ටීම් එක කරනවා. අනිත් ටීම්ස් කොහොමද කියලා දන්නේ නැහැ. ගොඩක් හඩේ කෙනා කෝච් සානුක කෝච් රයිනි කියන්නේ ගොඩක් හොඳට කරන කට්ටිය කියලා. කෝච් දුමාලුත් එහෙමලු. ඒනොට අපේ ටීම් එකේදී නම් අපි ඒක එහෙම දැක්කේ නැහැ. ඒ කියන්නේ අපි වෙන කටිගේ ටීම්ස් උත් බල්ලා තියෙනවා. ඒකත් ඒ විදිහටමයි යන්නේ අපිට ඒක පේනවා. ඉතින් මේ කොහොමද අපිව කවදාවත් එහෙම බ්‍රෂ් කරලා අරගෙන නැහැ. අපි තනි මහන්සිය තමයි එන්නේ. ඉතින් අර ගොඩක් හෝප්ස් දීලා ගන්නවනේ මම වඩ මේ රහස කියන්නම් මේක කරන්නම් එහෙම දෙයක් කරන්නේ නැහැ. ඊට පස්සේ නොකවුට්ස් වලට ආවට පස්සෙත් මේ කෝච් අහනවා have you selected a good song I hope you can sing that so well. ඊට පස්සේ නෝ ඊට පස්සේ මියුසික් ඩිරෙක්ටර්ස් එනවා පුතේ අවුට් නේද කියන්නේ ආ ඉන්නේ සෝන්නේ දින්නේස් දවස් තා හරි හරි ඔය ටික හදා ගන්න පුළුවන් බ්‍රීදින් හදා ගන්න පුළුවන්. ඉතින් අවසාන දවස වෙනකන් අපි බ්‍රෂ් කරලා නැහැ. ඒ කියන්නේ උඩින් උඩින් පොඩ්ඩක් මේ පින්සලෙන් අත ගෑව කියලා ඒ වොයිස් හැදෙන්නේ නැහැ නේද? ඔව්. එතකොට මේ හොඳට කියන ළමයින්ට තව පුෂ් අප් එකක් දෙන්න ඕනේ කිසි දෙයක් නැහැ. එතකොට ගොඩක් අටිය කියනවා දැන් ඔය කැපෙන කැපෙන ළමයින්නේ කෝච්ස්ලා ක්ලාසස් වලට දාගන්න පුළුවන්. එහෙම තත්ත්වයක තියෙන කියලා. කොහම හරි ඒක ඇත්ත නැත්නම් මම දන්නේ නැහැ. ඒ වුණාට ඇත්තම තත්ත්වය තමයි ඔය කියන තරම් බලාපොරොත්තු වෙන තරම් දෙයක් ඇත්තටම කෝච්ස්ලා දෙන්නේ නැහැ. දැන් ජාත්‍යන්තර මට්ටමේ රියැලිටි වැඩසටහනක් තමයි වොයිස් ටීන්ස් කියලා කියන්නේ. මේක ලංකාවට හඳුන්වලා දීලා දැන් ලංකාව තුලත් ඒ විදිහටම ජනප්‍රිය වෙලා තියෙනවා. ඇයි ඔබට තියෙන රේන්ජ් එක ඔබ හරියාකාරව දන්නවා? විනිශ්චය මණ්ඩලයේ ඔබට තියෙන රේන්ජ් එක දන්නවා. එහෙම ටැලන්ට් එකක් තියෙන ඔබව ඇයි මේ වොයිස් ටීන් ශ්‍රී ලංකාව වලින් කැපෙන්නේ? මෙහෙමයි. දැන් මම අර කට කිව්වා වගේ බලාපොරොත්තු දීලා, ඒ කියන්නේ අතගාල ටොක් අයින් වැඩ තමයි මෙතන කරන්නේ. ඒ කියන්නේ මේ දැන් මුළු ඔක්කොම මං එන්නේ කියලා දැනගෙන සහ මගේ තියෙන ටැලන්ට් එක මම උපරිමෙන් පෙන්නවා. අවසාන මොහොතේ ඒගොල්ල කඳුලකට ඉඩක් දෙනවා. ඒ කියන්නේ voice teens can drama the drama never any voice voice sub perform reality reality so shakya netmi kiyana girl ge eken nangi ge ehin kandulak watana kandulata thamai mata meka dara ganna bewa kavadawat mem performance ekak killa ne mata hari satuti kiyana tanata coaches la watena etakota mama e mohothe e video clip ekek thiyena patumui mamai mehema karala mulunu mulunu bala ganna etakota patum kelimma e okkoma api okkoma iwarala eliyata eddi e එතකොටම අර මං කිය කියන්නේ ලොකු කමට ඒ ළමයිගේ ලොකුම කිලි කියනව නෙවෙයි ශාක්‍යනාංගිගේ සහ එයාගේ අම්මගේ රැස් වැඩි වෙනවා. එයා මම දන්නේ ඇයි කියලා අපි වහලලා ඔහොම ලොකුවට අඩි 10 කුඩින් යන සයිස් එකට එනවා. ඒත් පැතුම් මට කියනවා මේ මම නම් බෑ මුලින්ම මෙතනට ආවේ හොඳ සින්දුවක් කියලා ගෙදර යන. ඒ ළමයා දැනගෙන හිටියා මෙතන අනිවාර්යෙන් මොකක් හරි පුටුවක් තියෙනවා කියලා. මොකද වොයිස් එකට තන නොදී ඒ කියන්නේ රේන්ජ් එක සහ උත්සාහය සහ එතන තියෙන අර පර්ෆෝමන්ස් කියලා දෙ තන නොදී පොඩ්ඩක් ස්ටේජ් එක වටේ කැරි කියලා කඳුලක් හැලුවා කියලා මං හිතන්නේ පර්ෆෝමන්ස් එකක් එහෙම මේ ලොකුවට ඒ කියන්නේ එතන තිබුණා කියලා. ඌට වැඩි හොඳට ඖෂධ මලි පර්ෆෝමන්ස් එකක් කරා. යන අටලක් කරලා එයාගේ තනිකරම ටැලන්ට් එක පෙන්නනවා. ඉතින් මට දෙන ප්‍රශ්නේ ඇයි එහෙම මේ කඳුලකට ඉඩ දුන්නේ කියලා. එතකොට තව දෙයක්. ඕක ෂූට් කරද්දි පාන්දර 3:00 මාරයි. 3:45යි. එතකොට උදාහරණයක් ගත්තොත් මම ඇඳන් හිටියේ බ්‍රයිඩල් ෆ්‍රොක් එක. ඒක මට මහපු ගමකුත් නෙවෙයි පිටිපස්සෙන් තදයි. එතකොට මගේ වොයිස් රේන්ජ් එකට මම හොඳ ඩයෆ්‍රම් කන්ට්‍රෝල් එක තියා ගන්නවා. හුස්ම ගන්න බැරුව හීල් එකක් උඩ ඇඟල් පහක හතරක හීල් එකක් උඩ හිටගෙන සහ ඉඳගෙන හිටියා. ඉඳලා රියර්සල් එකේ පවා හිටගෙන ඉඳලා ඉඳලා දවසම මහන්සි වෙලා එතනට ඇවිල්ලා. ඒක කලින් දවසේ ඉඳන් අපි ඉන්නේ. දැන් කි කොච්චර කාලයක් ওই විදියට වැය කරනවද? කවදද ඔබ මේ රියර්සල් එකට හරි නැත්නම් රෙකෝඩින් එකට එන්නේ? රෙකෝඩින් එකට කලින් දවසේ තියෙන කොස්ටියුම් රියර්සල් එක. කොස්ටියුම් රියර්සල් එක ආයේ ඒ විදිහට මේකප් කරලා ඒ විදිහටම ඇඳලා ගන්නවා. එතකොට මේ එවෙලෙත් අර දැන් වයලින් එකේ මේක පොඩ්ඩක් අවුල් ගියොත් ඒක හදනකම් විනාඩි 20ක් විතර ඉන්නවා. ඉතින් ඒ විතර හිටගෙන ඉඳලා පොඩ්ඩක් කැරි ඉඳලා තමයි එතනට එන්නේ. දැන් අපි එතන පොඩ වොෂ්රූම් ගින් ආවත් කෑ ගන්නකොට කොහෙද යන්නේ කොහෙද යන්නේ එහෙම. ඉතින් මේ එතනට ආවට පස්සේ ගොඩාක් කැරකි කැරකි ඉඳලා තමයි
එතනට එන්නේ. ඊට පස්සේ මේ දැන් අපි එහෙම දවසෙම මහන්සිලා අනිතක ඖෂධමාලි පුංචි ළමෙක්. ඊටතරම පොඩි 8-9 වෙදී පුංචි ළමෙක් නිදාගෙන අපිත් එමයි. අපිත් මහන්සි වෙන්න බෑනේ වොයිස් එක යූස් කරන කට්ටිය නිදි මරන්න හොඳ නැහැ කියනවා. ඉතින් පැතුම් මේම නිදි කිරනවා. ශාක්‍ය නැගී ඇස් රතු වෙලා. දවසෙම කට්ට කාගෙන 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 ඉඳලා 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 සමාල්ලාට කන බත් එක දැන් අර මේකප් කරන්න ඉන්න රූම් එකේ ඉන්න මේකප් රූම් එකේ කන බත් එක පල් වෙලා කන්නත් නැහැ. ඊට පස්සේ මේ වෙන්ඩින් මැෂින් එකට ගිහිල්ලා බිස්කට් එකක් මොකක් හරි කාලා ආයි එනවා. එහෙම. ඊට පස්සේ මේ පාන්දර 3:00 සිං කරන්න පුළුවන්ද මං අහන්නේ. ඒ කියන්නේ නිදි මතේ සහ ඇඟට මහන්සි කලින් දවස් ඉඳන් ඉඳලා. ඒතකොට ඒ වගේ තත්ත්වයක ඉඳලා දැන් උදාහරණයකට ගත්තොත් දැන් සමහර ළමයි ඉන්නවා. දැන් ඒගොල්ලෝ semi final වලත් ඉන්නවා. ඒ ළමයි එන්න කියන වෙලාවටනේ පස්සේ හොඳට රෙස් කරලා කරලා තමයි එතනට එන්නේ. ඉතින් එතකොට දැන් අපිට එහෙම එන්න කියන්නෙත් නැහැ. අපි කලින් දවස් ඉඳන්ම මෙතන කාල් ගාගෙන අන්දන්නෙත් නැහැ. මේකප් කරන්නෙත් නැහැ. නිග්ලෙක්ට් කරලා දාලා ළමයිට කොහෙ ඉන්නවා. ඉතින් එහෙම තත්ත්වයක. ඉතින් ඇත්තටම මේ මන්නම් හිතන්නේ වෙලාවට වැඩ කරනවා කියලා. ඒ මොකද වෙලාවට වැඩ කරනවා සහ ළමයින්ගේ කාලය සහ ළමයින්ගේ මහන්සිය ගැන හිතන්නේ නැහැ ඇත්තටම. ඒගොල්ලන්ගේ වැඩේ කරගන්නකම් එච්චරයි. ඉතින් ඒගොල්ලන්ගේ වැඩේ හරියට තිබ්බත් ආ හරි. ඇත්තටම ඒගොල්ලෝ කරන්න ඕනේ දැන් සිං කරන කට්ටියට වොයිස් ට්‍රෙස් කරලා මේ පොඩක් මහන්සි නැතුව ඉන්න ළමයි ටික හදන්න එපා. ඒ වුණාට මේගොල්ලෝ කරන්නේ ගොඩක් මහන්සි කරවල තමයි ස්ටේජ් එකට දාන්නේ. ඉතින් ළමයින්ගේ අම්මලත් කියනවා අපිටම පාවලා ඉන්නේ මෙතන ළමයි අරන් ඇවිල්ලා මේ බලන්න නිදි මතේ වැක් කරනවා කියලා. ඉතින් ඒවා අපිට කියන්නත් බෑ. මොකද මේ දැන් නිලතල දරන කට්ටිය නිකන් මේ නෝ ඩෝන් කියා වගේ ඒගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් එක හරියට තියෙන්න ඕනේ. ඕගොල්ලන්ට මොනවා වුණත් ගණන් නැහැ වගේ තමයි ඉන්නේ ඒගොල්ලෝ. ඉතින් මේ ඇත්තටම එතන තියෙන අර එළියේ තියෙන ලස්සන බව ඇතුලේ නැහැ. ලොකු කට්ටක් තියෙන ඇතුලේ. ඉතින් ළමයින්ට ඒ අතින් බලද්දි ළමයින්ට ඇත්තටම සහනයක් නැහැ මේ ප්‍රෝග්‍රෑම් එක ඇතුලේ. ඔය ෆ්ලේවරේෂන්ස් කාගේවද කාගේ අනුමැතියක් යටතේ යන්නේවද? මෙහෙමයි ෆ්ලේවරේෂන්ස් කියන්නේ මම මේ එකකින් එක කියන්න. නම් කියන්න ඇතර මම කැමති නැහැ මෙතන. මොකද මගේ යාළුවෝ ඔක්කොම මගේ යාළුවෝ. ඒ හින්දා එතකොට නිකන් හිත්රිදිමක් වෙන හින්දා බෑග්ග්‍රවුන්ඩ් එකෙන් මම කියන්න. ගර්ල් කෙනෙක් ඉන්නවා. එයා ඉන්ඩියන් චැනල් එකකට සිං කරනවා. කැමිල් සිංගර් කෙනෙක්. ඉන්ඩියන් චැනල්ස් වල සිං කරනවා. ඒ කියන්නේ දැන් කම්පියුටර් දැන් ඉන්නවා කම්පිටිෂන් එකේ ඇතුළේ ඉන්නවා. හරි ඔකේ. එයා ගොඩක් ප්‍රසිද්ධයි. ඒ කියන්නේ එයා හින්දි හරි තමිල් හරි ඉන්දියාවට ගිහිල්ලා තමයි ඔක්කොම කරලා කොහොම ලංකාවෙත් එක එක චැනල්ස් වල තාත්තට හරි අම්මට හරි හරි නෑදෑයකට හරි චැනල් එකක් තියෙනවා. තව ළමෙක් ඉන්නවා. එයාගේ අම්මා චැනල් එකක ඇඩ්ස් වල එහෙම වැඩ කරනවා. MTV එකේ. එයා චූරි ළමෙක්. තව ළමෙක් ඉන්නවා අම්බලංගුඩු ළමෙක්. එතකොට ඒ ළමයාගෙත් එයාට ගොඩක් මුදල් තියෙනවා කියලා පෙන්නනවා. සහ මේ කෝචස්ලත් එක්ක ළඟින් ඇසුරුකමක් තියෙනවා. එයා ඒ ළමයාත් දැන් ඇතුළේ ඉන්නවා. සහ තවත් ළමෙක් ඉන්නවා. ඒ ළමයා මීට කලින් වැඩසටහන් වලට ඇවිල්ලා සහ ඒ ළමයා තනමක ගුරුවරයෙක් කියලා හඳුන්වන්න පුළුවන්. ඔක්කොම එක වගේ දක්ෂයි. ඒ වුණාට එතන ෆැමිලි බෑග්ග්‍රවුන්ඩ් එක තමයි ගොඩක් මේ බෑනේ. සහ ලංකාවම දන්න චරිතයක් ඉන්නවා. එයාත් ගර්ල් කෙනෙක්. එයාටත් ගොඩක් ඇතුළේ ඇඳලුම්කම් තියෙනවා. සහ එයාව ස්පෙෂලි ගත්තොත් එයාගේ කොස්ටියුම්ස් වල බව මිනිස්සුන්ට ආයි දෙපාරක් මොකද්ද මේ කියලා බලන්න පුළුවන් තරමට මේ හැමතිස්සෙම ඒගොල්ලෝ අර වැඩියෙන් දෙයක් දානවා කියන්නේ. ඒ දෙද ඒ එයාගේ අම්මගේ කටින් මේක එළියට ඇවිල්ලා තියෙනවා. සහ පේරන්ට්ස්ලා පේරන්ට්ස්ලා කතා කරනකොට නිකන් ඉන්නකොට. ඒතර එතනදී. සහ හැබැයි උතන කොට්ටාසෙක් ඉන්නවා. මම නම් කියලාම කියනවා ඒ ගැටියව. හෂේන්. එතකොට එරන්දි වීනාත් ලෝගේ ළමයි ගොඩාක් තමගේ ටැලන්ට් එකෙන් ඉස්සරහට ආපු කට්ටිය. මොකද ඒ ළමයි කියන්නේ තනිකරම ෆෑන් බේස් එකක් හදාගෙන ඉස්සරහට ආපු කට්ටිය. ඉතින් ඒ ළමයි ඇත්තටම කම්පිටිෂන් එකේ ඉන්න ඕන කට්ටිය. දැන් ඉන්නවා. ඉතින් ඒ විදිහට. දැන් ගොඩාක් ෆේවරේෂන්ස් වලට තමයි ඔක යන්නේ. මොකද මේ කෝචස්ලා සමහර කෝචස්ලා ගෙවල් වල යනවලු, සමහරුන්ගේ ප්‍රයිවට් පන්තිල නැත්තම් නෑදෑකම්. ඒ කියන්නේ තාත්තලා තාත්තලා අඳුරලා මේ ළමයි මගේ එක සිල්ලව ගන්නට එනවා. ඉතින් සමහරු මේ ඩේලි චැට් කරනවා, නම්බර් එක පවා තියනවා. දැන් අපිට කෝචස්ලාගේ නම්බර් එකක් හදිස්සියකටවත් දෙන්නේ නැහැ. එහෙම. ඉතින් දැන් කොහොමද එතකොට අපි හදිස්සියට කන්ටැක්ට් කරගන්නේ? දැන් ඉන්ස්ටා සමහර මෙසේජ් දාමම කෝචස්ලාගේ රිප්ලයි නැහැ. එහෙම. රිප්ලයි කරනවා. එහෙනම් සමහරවල් රිප්ලයි නැහැ. බලන් ඉන්නෝනේ අනේ රිප්ලයි එකක් දානකම්. ඉතින් ඔහොමම ඇඳුනුම්කම් ගොඩක් තියෙනවා. එතකොට දැන් අපි ඒක හොඳටම අත්දැක්කේ සෙමි ෆයිනල් වල. ඔව් සෙමි ෆයිනල් වල කැපිච්ච ළමයින්ගේ කොටසක් මෙහෙම අතලොස්සක් ගෙනලා අත්තල් ගායනයට.
මොකද්ද අර යාගේ සයිඩ් සිංගින් වලට. ඉතින් ඒ ළමයි ටික මා මේවා මේ හාමනියක දෙන්න අර කාමරේ දෙන්න කියලා අවසන් දවසේ කියන්නේ අවසන් රියර්සල් එක දවසේ තමයි නෑ අවසන් සමහර අවසන් ඒවා සමහර ඊට කලින් රියර්සල් එක දවසේ ගේනවා ආවා මේ කැලේ කියන්නේ කියලා හදනවා. ඊට පස්සේ හදලා ඒ හදලා ඒ වෙල තමයි කියවන්නේ. ඉතින් ඒ ළමයින්ට කියනවා ඔයා උදේ 8ට එන්න. කළු ඇඳලා එන්න. ඊට කලින් දවසේ නිකන් කැෂුවල්. කළු ඇඳලා එන්න උදේ 8ට එන්න. හරියට මට වෙද්දි එතන ඉන්නවා. මම ලයිව් එකක් කියන්නේ කියලා ගෙනනවා. අපි එනවා 8ට. ඇවිල්ලා ඉන්නවා. අපිට ඉන්නේ කියන්නේ කොහෙද? ලන්ච් රූම් එකේ. ලන්ච් රූම් එකේ ඉන්නවා 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 ඉන්නවා. හවස 4 වෙද්දි කන්ටෙස්ටන්ට්ස් ලයිනවා. කන්ටෙස්ටන්ට්ස් ලයිති තාම අපි දැන් අපි කතා අපි සින්දු කියනවා මේසර තට්ටු කර කර. ඊට පස්සේ कंटेस्टेंट्स है ना इतु को डारो मुकादर प्रोड्यूसर्स ला काटी है मैं एक एक काटी गया तेरे वाले की ना उग्रांड किसी हैदी आवान ने मैं ऐसे ताट्टो कर कर मितन ने ताव काटी है ना बाया ने मुंटे इंडे दान ने तंगे वाल वाले आवान ने किया इति अभी मनोवा करने दूधी टेन दंगे भी लेती अभी हाथर वाटे कैरके इंडे देने इतने वॉशरूम में गते हैं हाफ ऐते वॉशरूम गया तो उगलो कोहे दे आने आने उड़े किए ना उगलो कैरके इंडे पाम इतना मैं हेम किया තරු උදේ 8 ඉඳන් මොන මොන මගුලකටද කියලා තියාගෙන ඉන්නේ. ඒත් ඇත්තනේ අම්මලා සමහර අම්මලා ළමයින්ට කියනවා මේ ඊළඟ දවස නම් එන්න තියාගන්න බෑ මං යනවා කියලා ළමයි දාලා ගිය අවස්ථාවක් තියෙනවා. ඉතින් යාළු යාළු ඉන්න හින්දා අපි ගැටේ සෙට් එකේ ඉන්නවා. ඊට පස්සේ කන්ටෙස්ටන්ට්ස් එනවා. උංගා දාගෙන මේකප් කරනවා. ඊට පස්සේ අපි 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 බලනවා හරි අපිවත් දැන් ස්ටේජ් එක නගනවා කියන්නේ මේකප් කරන්නේ දැන්. අපි මේකප් කරන්න ඕනේ මනේ අපිට ඒක අදාළත් නැහැ අපිට දාගෙන ඉන්න පුළුවන් නේද ඉතින්ද? පිරිමි ළමයිට ඕනේ නැහනේ. කොහොමත් අපි පිරිමි ළමයිට කොහොමම කරලා පීද ගන්න සයිස් එකේ ඉන්නේ. ඉතින් කොම්හරි මේ දාල මේකප් කරලා ඒගොල්ලන් අතට ගන්න රියර්සල් එක ඉවරුනාට පස්සේ තමයි අපිව ගෙනියන්නේ නැතුවට අම්මල වහන ඇයි අපි උදේ අපි ගෙන්නන්නේ ඇයි ගෙන්නන්න බැරි හතරට පහට හතරට පහට ගෙන්නුණා අපි මෙතනට එනවනේ නෑවිත් ඉන්න හැනේ ඉතින් උදේ පාන්දර අර ළමයි නැගිටිනවා ඊට පස්සේ දෙවනි රියර්සල් එක දැන් කෝච්චස් හතර දෙනාම ඉල්ලනවනේ ඔව් දෙවනි රියර්සල් එක දවසේ දැන් දැන් පළවෙනි කීවර වෙන්නේ පාන්දර එකට දෙකට ඊළඟ දවසේ කියන හරියටම අට අමාරු වෙද්දි මෙතනට ඇවිල්ලා ඉන්න කියලා එකට දෙකට ඉවරලා අට අමාරුට එන්න ඕනේ ආයි දැන් අපි එතන මේ ගායන කණ්ඩායමේ හිටියා ගාල් ඉඳන් එන ළමයි. ඒත් ඒ ළමයි කොහොමද එන්නේ? සහ මේ තනක නැවතිලා හිටම් ඉන්නවා කියමුකෝ. එතකොට ඒ ළමයිට නිින්දක් නැහැ. ඒතර අපිට හරියට සමහරවට කන්නත් නැහැ බඩගින්න. කොහොම හරි ওই වෙලාවේදී දැන් ඔතන මමත් හිටියා. ওই වෙලාවේදී අපි කන්න ගියා ඊට බඩගින්න ඉන්න බැරිද නම මං කෝ යවන් කන්න කියලා. බත් තිබ්බා වාඩිුණා බත් හතරක් පහක් අකයින් දු කෝ එකටිල. නෑ නෑ බත් එක උතන තියන උගල දැන් කන්න බැරිද බත් එක දාලා යන්න කියලා. එතකොට මගේ යාළුවා මට කියනවා මචං හිර ගෙදර හිරකාරයව කෑම එක කන වෙලාවෙ එදගෙන යන්න හැයි කියලා. ඇත්තට අපිව ගෙනිච්ච වෙලාවෙ රියර්සල් එකකුත් තිබ්බේ නැහැ. අපි ඒ විනාඩි 14 විනාඩි 15ක් විතර හිටගෙන ඉඳගෙන හිටියා. ඉතින් ඇත්තට මෙහෙම. පස්සේ දැන් අපි ප්‍රැක්ටිස් කරද්දී මේ ප්‍රැක්ටිස් කරද්දී පව මේ ඒගොල්ලෝ හැබැයි අපිට වැඩි ફોකස් එකක් නෑ අපේ සමහරවිට මයික්ස් ඕෆ් අපි බොරුවට රෙකෝඩින් එකට කියවනවා. ඉතින් දැන් අපි කොහොමද අපි කෑලි හදාගන්න රෙකෝඩින් එකට කියනවා නම් ඉන්නේස් ඇහෙන්නේ म्यूजिक इंडस्ट्री मार कट खंड आर्टिस्ट तील कथा अब सलखंड बल्लोगे पुंच वाश्रूम मैडम මොනයන්ද මෙතනම දාගන්න කියන. එහෙම සයිස් එකේ ඉන්නේ. ඉතින් ඒ ළමයි අම්මලා අම්මලා අම්මලාට කියනවනේ අම්මලා අම්මලා කතා වෙනකොට මේ කතාවනකොට ඒකට එක ප්‍රශ්නයක්. දැන් ඒක ප්‍රශ්නයක් ඉඳ මේ ඔත්තුකාරයෝ දාලා ඉන්නේ අම්මල මොනවද කතා වෙන්නේ. එහෙම දැන් අර මං කියවනේ මුදලට යනවා කියලා ගොඩක් කට්ටිය. ඒ මුදලට සඳුරුම් කමට ඒ කට්ටිය ඇටි කේලම් කේලම් ගිහලා කියනවා. ඒතර ඒගොල්ල හිතන් ඉන්නේ අපි දන්නේ නැහැ අපි කවුද කියන්නේ කියලා දන්නේ නැහැ දැක්කේ නැති ගන්නට. අපි ඔක්කොම දැනගෙන තමයි ඒක කියන්නේ. සමහර ළමයි ළමයිම ගින් කියන අවස්ථා තියෙනවා. ඉතින් එහෙම chance එකක් එහෙම එහෙම තැනකට මේ voice එක සහ ඒගොල්ලන්ගේ crew එක වැටලා තියෙනවා. ඔතන සයිට් සීන් වලට ගියපු වෙලාවෙ ඉඳන් ළමයින්ට තනිකරම බල්ලෝ වගේ සරගුවේ. කියන්නේ පස්සේ පස්සේ තමන්ගේ coach ව තමන්ට වෙනස්කම් කරන්න ගත්තේ. අපිට මං කියන අපිට අපි ඒක අත්දැකමු දෙය. ඊට පස්සේ අපි ගෝ මේ ඔයගොල්ලන්ගේ සිගින් හරි නැත්නම් අපි ඔය කෑලි ඔක්කොම කපලා දාන කියලා. ඉතින් අපි අපි නිකන් කියන්න හිතුණා ඇයි අපි මෙතනට ගෙන්නේ මේ බොරු වැඩේ කියලා. පස්සේ අපි ඔම කතා වෙද්දි कोचस कट दिया वाले इन तरह अरे डिसअपॉइंटमेंट पस अंगड़ गई हर आवित मे कैल की अंकिले चेपन इतना अपनी अपि बला अभी एन एव प्रोग्रम के अस्त अब आलू आगे सिंधु अस्तन अपयो मूड अभी टीवी के मूड पेन अभी एन अब एंजॉयमेंट अभी स्टेज कहीं आशा अत्र अभी स्टेज कहीं आशा हिंद विन अभी इनोनी रनकाय अत्र अभी आलू अभी तेनाली हेमंत हिते पिक्चर आंगे
මම නම් කියන්න වෙනවා ඕලුකයි සහ ශාක්‍ය කියන තැන් දෙන්න වෙනුවට අපි දෙන්න වෙතන දාලා කියලා. මොකද අපි දෙන්න හොඳටම දන්නවා අනිත් අයට වඩා අපි දෙන්නාට තනිකරම වෙන 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 මේ වාතාවරණයක් ඒගොල්ලෝ හදලා තිබ්බේ. අන්තිම මොහොත ලෙට් ඩවුන් කරේ. ඉතින් ඒ විදිහට අන්තිම මොහොතේ ලෙට් ඩවුන් කරලා දැන් අපි දෙන්න හිතෙන් පික්චර් කරගෙන කෝචස් පර්ෆෝමන්ස් එකේදී අනේ අපි දෙන්න නේද මෙතන ඉන්නේ කියලා. එහෙම මානසිකත්වයකට අපි අපි කොම ළමයි ටික ඇදලා දානවා. සමහර කෙනා මට මේ ස්ටේජ් එක දැකම වේදනයි බං කියනවා. ඒ කියන්නේ ඒ කටි කියනවා මට වැඩිය ටැලන්ටඩ් මේ ස්ටේජ් එකකින් අඩු කෙනෙකුට මම මේ සයිචින් කරන්න යනවා. ඒතර මට තියෙන වේදනාව. ඒතර ඒක ඒගොල්ලන්ට තේරෙන්නේ නැද්ද? එහෙම කියන එක. දැන් ඒකත් කියන්නේ ඔයගොල්ලන් හොඳම කොට්ටාසි විතර අපි ගෙන්නන්නේ එහෙම කියනවා. ඇත්තටම එතන ළමයින්ට තනිකරම අසාධාරණයක් වෙනවා. සයිචින් වලට ආවට පස්සේ කියන්නේ එකපාරට අපේ අම්මා අන්තිම දවසේ සෙමියකට කලින් දවසේ මේක කැඳවලා කියනවා මේ තරහා වෙන්න එපා ඔයාලා මේ ප්‍රොමිසස් වලට ආයෙ එන්න බෑ මේ දුවත් එක්ක දුවට අවුලක් නෑ දුව මෙතන එයාට ඕන මේ විදිහට මේ සින්දුව කියාගත්ත දෙන් ඔයාලට මෙතන ඉන්න බෑ කියලා. පස්සේ අම්මි මාව එළියට ගන්නවා. මං අහනවා අම්මි ඇයි මොකද ප්‍රශ්නේ කියලා. එනසිනවා අපේ අම්මා වොයිස් එක නොමග යවන කතා කියනවා කියලා. අපේ අම්මා හැමෝත් එක්කම සුහදයි. ඒ කියන්නේ මුළු පේරන්ට්ස් ඔක්කොම අපේ අම්මියව දැකම හයි කතා කරනවා. ඒ කියන්නේ අපේ අම්මි කාටවත් එහෙම වැරදි කරන කෙනෙක් නෙවෙයි. ඒ කියන්නේ ඒක හැමෝම දන්නවා. ඉතින් හැමෝම ගොඩක් සපෝට් කරා මේ මේ අම්මිට ඒ වෙලාවේ. ගොඩක්ට කෝල් කළා ගාව ඔප්සර් වෙන්න එපා. මේ හේතුව මගේ මමත් වොයිස් ග්ලෝබල් තේරුණා. වොයිස් ග්ලෝබල් තේරෙන්නේ ඔකටනේ කැපරට පස්සේ. ඒ තේරුණාම දැන් ඔග දකින්න ඇති මුලින්ම ආදිත්‍යලා ඔක්කොමලා වොයිස් ක්ලබ් එක ගියාට පස්සේ මාසයක් විතර දානවා ඒ ඇඩ් එක. දැන් දනොත් දානවා. දනොත් අමීලල කට්ටිය දානවා. මෙන්න ඇඩ් එකක් ගිහිල්ලා මෙන්න ඇඩ් ඕන්න පෝස්ට් කැම්පේන් එකක් හරි දානවා. එතකොට මගේ වොයිස් ක්ලබ් එක ගියත් හරි අම්මා ටීවී එක දදා බලන ඇඩ් එක නෑ. ප්‍රොඩියුසර්ස්ලා ප්‍රොඩියුසර්ස්ලා කතා කරා. ඇඩ් එක නෑ. ඇඩ්ස් මුකුත් නෑ පෝස්ට් කැම්පේන් එක ඕනේ එක පෝස්ට් එකක් දෙකක් හැමෙන් ෂෙයා වෙනවා. එතකොට මේ මම බැලුවා දැන් මගේ පෝස්ට් කැම්පේන් එක ඇයි වහන්නේ අම්මි හැමතිස්සෙම අම්මි කතා කරනකොට අම්මි මතක් කරන බලන අපේ එකාගේ පෝස්ට් කැම්පේන් එක දැන් ඒක අම්මා කෙනෙක්ගේ ස්වභාවය අම්මට තමන්ගේ දරුවා ගැන දුකක් තියෙනවා සහ ඒ දේ අසාධාරණේ බලන් ඉන්න බෑ අනිත් අම්මලත් ඒක ගැන කතා වෙන්න ගත්තා ඒක වහන්න විදිහක් නෑනේ වහන්න බැරි හින්දා තමයි අම්මට කිව්වේ වහන්න එපා කියලා දැන් සෙමියකට අවිල්ලා ඉන්නේ දැන් මගේ පෝස්ට් කැම්පේන් එක දැන් ගියොත් මගේ ඇඩ් එක දැන් ගියොත් අහනවනේ තසාරගෝ සෙමි ෆයිනල් එක කියලා මියා වොයිස් ග්ලෝබල් ගියානෝ මොකද මං ඔතනට එන්න හිටිය කෙනෙක් කියලා කියන්නේ මම කියනවා නෙවෙයි මම ඇත්තටම මේ මගේ දේ නෙවෙයි කියන්නේ අනිත් අය සහ මුළු සමාජයක් මට සහ මගේ අම්මට සහ අනිත් මිනිස්සු අතර කතා වෙන දෙයක් මේ. එතන තනිකරම එන්න ඕනේ මම කියන දේ තමයි තිබ්බේ. කියන්නේ මම ලොකු කමට කියනවා නෙවෙයි මම මේ ඉතනට මම ආවේ නෑ මට දැන් මෙහෙම තරහයි එහෙම මොකුත් නැහැ. ඒ වුණාට දැන් ඇත්තටම ඉතන තියෙන්නේ අර අරක වහන්න ඕනේ ඉන්න අපේ අම්ම එන එක නෙවතුවා. මම දුවෙක් වශයෙන් අපේ අම්මට මෙතනට එන්න බැරි නම් මම මගේ හෙල්මට් දෙතනට එන්නේ. මම කිය මම ඒ ඩිරෙක්ටර් කතා කරලා කිව්වා මේ this is so unfair do you have any reasons to bring me here එතන මේ ඊට පස්සේ යා කිව්වා මේ no we don't have any proof also no nothing nobody told anything if nobody told anything මොකද්ද කියන්නේ කියලා දැන් nobody told anything හරියට ඒ කියන්නේ හරියට කතා කරගෙන නැත් බැරුණා මූණ දෙන්න බැරි හින්දා no මේ security මේ දෙන්න එළියට දාන්න කිව්වා ඊට පස්සේ මම කිව්වා මේ ඊට පස්සේ කිව්වා no I will take disciplinary actions I will keep your body discipline on your butt කියලා ඇත්තටම because පේරන්ට්ස්ලට කතා කරන්න දන්නේ නැති මාධ්‍ය ආයතනයක් මොකටද ලංකාවේ පිටවන්නේ මොකද මේ ළමයි එන්නේ ඒගොල්ලන්ගේ ප්‍රෝග්‍රෑම් එක ලස්සන කරන්න අම්මල එන්නේ මේ ළමයින්ව රැකගෙන සහ ඒ තනිකරම දවසෙම කට්ටකාරය සමලට මේ මිනිස්සුන්ට තේකක්වත් නැත්තනම් ඉතින් එහෙම ඉඳලා කට්ටකාල එහෙම කතාවක් අහගෙන යන්න ඕනේ නැහැ නේ තනිකරම කළේ මගේ පෝස්ට් කැම්පේන් එක පස්සේ වර්ක්ෂොප්ස් තිබ්බා අර සයිටින් කියන ළමයින්ට මේක කරන්න ඒ ළමයින්ට ඒ ළමයින්ගේ අම්මලා කටි කතා වුණාට පස්සේ අම්මගෙන් ඇහුවා දැන් සර් පෝස්ට් කැම්පේන් එක ආදායි අදටත් මගේ ඇඩ් එක තාම එළියට ආවේ නැහැ. ඒ කියන්නේ මම තාම බලපුණේ දැන් මම සින් කරා වොයිස් ග්ලෝබ් ලංකාවේ මට තැනක් දුන්නේ නැතුනට ලෝකේ මට තැනක් දුන්නා. ඉතින් මුළු ලංකාවම වගේ කමෙන්ට් කරලා තිබ්බා මගේ 8 10 ඒ ටයිම් එක වීඩියෝ එකට. දුවෙක් වශයෙන් මම හරි තීරණයක් මම කිව්වා මට දැන් මේ සෙමි ෆයිනල් වල සින් කරන්නෙත් නැහැ නේ කනවල කල්ලා ලැබෙන දේකුත් නැහැ. මං යනවා. මං අම්මත් එක්ක බහැල එළියට ආවා. reality reality විදියටම ක්‍රියාත්මක වනවාද උත්තරය ඔබ සතුයි thank you welcome